උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල තුන් මාසකට ආසන්න පාසල් නිවාඩු කාලය අවසන් වෙයි අදිර 3ක් යටතේ පාසල් ආරම්භ කිරීමට පියවර උසස් පෙළ සැප්තැම්බර් 7 වනදා ශිෂ්‍යත්වය සැප්තැම්බර් 13 වනදා අධිකරණ නියෝග නොතකූ කුමාර ගුණරත්නම් දුමින්ද නාගමු ඇතුළු පෙරටුගාමි පක්ෂයේ ක්‍රියාකාරීන් 50කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට ජාතික රෝහලේ මුදල් පැහැරගත් වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු රැසක් හෙළිවේ මහා මැතිවරණයේ මනාපංක ඇතුළ ගැසට් නිවේදනය නිකුත් කරයි 2020 මැතිවරණ සටනින් මායිවත් වනවා දේශපාලනයට සමුදෙන්නේ නැහැ හිටපු මන්ත්‍රී මංගල කියයි පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් හිගුරක්ගොඩ වකුගඩු රෝගීන්ට හෙට දවස අහිමිද අද දෙවැනියසින් දැන් දේශීය පුවත් අධිකරණ නියෝග කඩකරමින් අද දින කොල්ලපිටිය ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂ නායක කුමාර ගුණරත්න මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 50කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා අධිකරණ නියෝග සහ නිරෝධායන නීතිය කඩකරමින් කොල්ලපිටිය ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී අද දහවල් එකට පමණ පෙරටුගාමි සමාජවාදී පක්ෂ සමාජිකයන් විසින් විරෝධතාවයක නිරත වුණා. කවුරුවත් ගන්න ඔය චාන්ඩි කවුරුවත් ගන්න එතකොට අර මලමිනියක් කරන් තවත් හතර වටේ ඇවිද්දා. ඈ ඔබ හතර වටින් එක දැන් දැන් මෙතන ආදරනේ ඈ ආදරනේ ඈ ලැජ්ජ නැතුව මාර වෙන්නේ නැතුව නගින්න කොට රක්කකට කින හොරද ඒක मरणेट पत्तु कलुजाति जॉर्ज फ्लॉयड के घातनीय हेला दाखिमे
අපේ අවට ප්‍රදේශය තුල අදින මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා තහනම් කරමින් කොළඹ කොටුව බහිස්සත් අධිකරණය විසින් පැහැදිලිව ආඥාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ආඥාව ඊයේ දවසේදී සංවිධානය කරන ලබන්නේ සංවිධානයේ ආයතන බාර දීලා තිනවා. එසේ බාරලා දීලා තින බව දැනගෙනම ඒ අධිකරණ නියෝගය නොතකා හරිමින් අද දවසේ මේ උද්ඝෝෂණයට රවුල් සහභාගී වෙනවා. අනතුරුව කොළඹ ලිප්ටන් වටරවුම වෙත පැමිණි තවත් විරෝධතාකරුවන් පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වුණේ මේ ආකාරයෙන්. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවේ නිරත වීමේ චෝදනාව මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා ඇතුළු තවත් විරෝධතාකරුවන් පිරිසක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණා. මේ වෙනකොට 42 දෙනෙක් අත්අඩංගුවට අරගෙන දෙන ස්ථාන දෙකකදී කොළපිටියේදී 23 දෙනෙකුත් අනෙක් ස්ථානයේදී උසසල අසලදී තව 19 දෙනෙකුත් අත්අඩංගුවට අරගෙන ගියා. කාන්තාවන් 30 දෙනෙක් ඉන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනමකුත් ඉන්නවා. දැනට වාතාවරණය අනුව පැහැදිලිවම ඒ අය නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරලා තියෙනවා. ඒ අනුව නිරෝධායන සහ රෝග වැළැක්වීම ආඥාපනත යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා. ඊට අමතරව අධිකරණ නියෝග උල්ලංඝනය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ලංකා දඬුවම් සංග්‍රහය යටතේ 185 වෙනි වගන්තිය යටතේ ඊට අමතරව අධිකරණ සංවිධාන පනතේ යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එළඹෙන ජුනි මාස 29 වෙනිදා සිට අධිර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පිරිමු මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාස 7 වෙනිදා පැවැත්වෙන බවත් ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාස 13 වෙනිදා පැවැත්වෙන බවයි. පාසල් නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ පියවර 4කට. එම් පළමු පියවර ජූනි මාසේ 29 වෙනිදා ආරම්භ වෙනවා. එදාට දරුවෝ ඉස්කෝලේ යන්න ඕන නැහැ. අපි ආරාධනා කරන්නේ සියලුම විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට, පාසල් කළමනාකරණ මණ්ඩලවලට 29 වෙනිදා පාසලට පැමිණෙන්න කියලා ලේකම්වරයා විසින් එදාළ චක්‍රලේඛ නිකුත් කරනු ඇත. දෙවැනි අදියර අපි දරුවෝ පාසලට රැගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සඳුදා. හැබැයි ඒ ජූලි 6 වෙනිදා පාසලට එන්නේ 13, 11 සහ 5 වෙනි ශ්‍රේණියේ දූලා පුතාලා විතරයි. ජූලි 20 වෙනිදා සිට 3 වෙනි අදියර ආරම්භ වෙනවා. 3 වෙනි අදියරේදී පාසලට එන්නේ 12 සහ 10 ශ්‍රේණිවල දූලා පුතාලා. 3 වෙනි අදියර. ඒක සතියක් ජූලි 20 සිට 24 දක්වා. 4 වෙනි අදියර ආරම්භ වෙන්නේ ජූලි 27 වෙනිදා. ජූලි 27 වෙනිදා ඉඳලා 3 4 6 7 8 9 ශ්‍රේණින්වල දූල පුතාලා, පුංචි දූල පුතාලා පාසලට කැඳවගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගය අපි නියමිත වෙලා තිබුණේ අගෝස්තු මාසේ 5 වෙනිදා. අගෝස්තු 5 වෙනිදා සිට සැප්තැම්බර් මුල සතිය වෙනකම් කාලසටහන් සකස් වෙලා තිබුණේ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන්. අපි උසස් පෙළ විභාගය කල් දමන්නට තීන්දු කරනු ලැබුවා. නව දින වකවානු තීන්දුව වෙන්නේ උසස් පෙළ විභාගයේ ආරම්භ වනු ලබන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. ඒ වගේම ඔක්තෝබර් මාසේ 2 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් කරන්නට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. පහේශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කළ තිබේ අගෝස්තු මාසේ 3 වෙනිදා. පහේශිෂ්‍යත්ව විභාගය නව සැලසුම යටතේ සැප්තැම්බර් මාසේ 13 වෙනි ඉරිදා ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා. කොළඹ ජාතික රෝහලේ මුදල් අය කැමි බාරියේ තිබූ රුපියල් 180,000කට ආසන්න මුදලක් පැහැරගෙන ඇත්තේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. කොළඹ ජාතික රෝහලේ ගිනුම්වංශයේ මුදල් අයකැමිවරිය බියගන්වා එහි තිබූ රුපියල් 179කට අධික මුදලක් පැහැරගත් වෛද්‍යවරයා ඒ සඳහා යොදාගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බවට අනාවරණය වී තිබෙනවා. මොහු වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරී කරමින් සිට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධි පුහුණුවක් සඳහා ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.
අද පසුරු 1:30ට පමණ රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ සරප්පංශය වෙත පැමිණි සැකකාර වෛද්‍යවරයා රෝහලේ සේවකීන්ට අතිකාල දීමනා වැටුප් මෙන්ම අතිරේක රාජකාරිය සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස පැහැරගෙන තිබූ අතර පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පලා ගොස් තිබුණා. තවත් ත්‍රිරෝද රථයකින් සැකකරු හබා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු වන අතර එම අවස්ථාවේ රාජකාරී කටයුතු සඳහා ජාතික රෝහලට පැමිණ සිටි මාතර කොට්ටාසේ ළමා හා කාන්තා කාර්යාලයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මියද කොල්ලකරු අත්තරංගුට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහාය වී තිබෙනවා. අත්තරංගුටගත් සැකකාර වෛද්‍යවරයා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. විශේෂයෙන්ම මේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනා ආධුනික නිලධාරීන් දෙදෙනෙක් වුණත් ඒ අවස්ථාවේදී පිස්තෝලයක් රැගෙන මංකොල්ලකා පලා යමන් සිටින සැකකරුවෙකු හඹා ගොස් අත්තරංගුට ගන්න කටයුතු කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි. පොලිස් ප්‍රති විසින් විශේෂ අගය කිරීමකට ලක් කරනු ලැබුවා ඒ අවස්ථාවේදීම. ඒ වගේම මේ කාන්තා නිලධාරිනිය කාන්තාවක් වුණත් මේ අවස්ථාවේදී නොබිව ඉදිරිපත් වෙලා මේ සැකකරු මැඩපැවැත්වීමට කටයුතු කරලා මේ සැකකරු අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. සියලුම මුදල් සමග දැනට මරදාන පොලිස් ස්ථානයේ රැකරු රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම මේ සැකකරු දැනට අනාවරණය වී තියෙන තොරතුරු අනුව කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් පුහුණුව ලැබීම සඳහා පැමිණි වෛද්‍යවරයෙක් බවට තමයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවත් දැනට කොටා රෝඩ් ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව සිටින බවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මෙම සැකකරු මේ මුදල් මංකොල්ල කෑම සඳහා තනිව කටයුතු කළාද එහෙම නැත්නම් වෙනත් කාගේ හරි උදව් උපකාර ඇතිව සංවිධානාත්මකව කළාද මේ මුදල් මංකොල්ල කෑමට හේතුව කුමක්ද කියන කාරණා සම්බන්ධයෙන් මරදාන පොලිසිය දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එළඹෙන බහමැතිවරණයට තර්ක කරන අපේක්ෂකයන්ගේ මනාපංක ඇතුළත් ගැසට් පත්‍රය අද දහවල් නිකුත් කෙරුණා. මේ අතර මැතිවරණයේ පැවැත්වෙන දිනය පිළිබඳව මාධ්‍ය විසින් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් එලෙස සිදු නොකරන ලෙසට තමන් ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මාධ්‍ය පිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපි සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමති පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන දිනේ කියලා තමන්ට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා කියලා. මොකද අපි දිනය කිව්වේ අපි ගණන් ගන්නවා කියලා අගෝස්තු 3 වෙනිදා ඉඳලා දින 60ක් නැත්නම් 70ක් ගණන් කරනවා කියලා කිව්වම සමහර අය ගණන් හදලා කියනවා 77ක් ගණන් කරනවා 63ක් ගණන් කරනවා. ඒ අය අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ කරනවා අපි සෙනසුරාදා දිනයක තියෙන නිසා එතන වැටෙන සෙනසුරාදා දින දෙක 8 සහ 15. අපි යම් විදියකින් ওই දිනයකක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. ඒ ගැන දිනයන් කියන්න යන්න එපා. තා දිනේ තීරණය කිරීමේ රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඡන්ද විමසීමේ ප්‍රථම අධියර අපි තියලා තියෙනවා. අපිට තියෙන්නේ ජුනි 20 වෙනිදා වෙනුවට ඡන්දේ පැවැත්වෙන දිනය ආදේශ කරන එක විතරයි. ඒ කාර්ය මේ සතිය තුල ඉටු කරමු. මේ අතර එළඹෙන මහමැතිවරණයට තර්ක කරන අපේක්ෂකින්ගේ මනාපංක ඇතුළත් ගැසට් පත්‍රය අද දහවල් නිකුත් කෙරුණා. 2179 ඇල ඉරක් අංක 7 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තර්ක කරන අපේක්ෂකින්ගේ මනාප අංක සටහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ මනාප අංක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මනාප අංකය 1040 සටහන් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප අංකය සටහන් වන්නේ අංක 15 ලෙසයි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්නේ අංක 20 යටතේයි. එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අංක 1 යටතේ එම පක්ෂයෙන් තරඟ වදිනවා. එළගෙන බහමැතිවරණ සටනින් තමන් ඉවත්වන බවත් මේ හේතුවෙන් තමන්ට කිසිවෙක් මඩක්පේ නොදෙන ලෙසටත් සමගිය ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු පාර්තමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. එයද මාධ්‍ය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්
එනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 විස්ස මහ මැතිවරණයේ සමගි ජන බල වේගයේ අපේක්ෂකයෙකු ලෙස චන්ද නාමලේකනේ තම නම සටහන්ව තිබුණද චන්දේ ඉල්ලීමෙන් වැළකී සිටින බව පවසන මංගල සමරවීර මහතා තම අංකයේ ඉදිරියේ මනාපේ සටහන් නොකරන ලෙසට මාතර දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රණල් වික්‍රමසිංහ මහතාට හා සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති බවයි මංගල සමරවීර මහතා පවසන්නේ ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පිහිටි ඔහුගේ නිවසේ අද පසුරි පැවති සාකච්ඡාවක මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදුරදර්ශී පාලනයක් බවත් මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත් ජාතිවාදී ආගම්වාදී පතුරවා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත් ඒ හැමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂයේ තමන්ගේ කාර්ය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා පවසනවා මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පක්ෂයේ බෙදී වෙන්වීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කර සිටිනවා මන්ත්‍රී දේශපාලනයේ නිවත්වුවද තමා දේශපාලනයෙන් සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිදු ලෙසකින් තීන්දුව කර නැතයි අවධාරණය කර සිටින මංගල සමරවීර මහතා අලුත් දේශපාලන ගමනක් ඇනබීම සඳහා තමාට 30 වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාද ඉදිරියටත් බලාපොරොත්තු වන බවද මෙම නිවේදනයෙන් පවසනවා මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් 67 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මනට ලැබුවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1057 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සමග දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා තරුපන්තියේ හෝටලයක නිවාඩුවක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. කොවිඩ් 19 තියෙන රෝගී රෝහලකට ඇතුළත් වුණාට පස්සේ සමහර වෙලාවට දවස් 14ක් එහෙම නැත්නම් සමහර වෙලාවට දවස් 28ක් යනකම් මේ රෝගීන්ට මේ රෝහල්වල රැඳී සිටීමට සිද්ධ වෙනවා. තමයි කොවිඩ් 19 වැළදිච්ච රෝගීන්ට තමන්ගේ නිවසෙන් කිසිම කෑම බීම හෝ යම් කිසි දෙයක් මෙයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අයට ප්‍රණීත කෑම වේලක් සහ ඉතුරු පහසුකම් ලබා දීම අපේ වගකීම. මෙම කොවිඩ් 19 රෝගිය වැළඳිලා රෝහල්වල ඉන්න රෝගීන්ට ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් ලබා දෙන්නට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දෙන ලෙස තමන්ගේ ජීවිතය ගැන නොතකා ඒ රෝගියාගේ කාමරයට ගිහිල්ලා ඒව අතුපතු ගාන කම්කරුවන්ට එහෙම නැත්නම් ඒ ළඟට ගිහිල්ලා බෙහෙත් ටික ලබා දෙන හෙද කාර්ය මණ්ඩලය මේ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දුන්නා ජනාධිපතිතුමා එදා උපදෙස් ලබා දුන්නා කොවිඩ් 19 රෝගීන් එක්ක විශාල කාලයක් වැඩ කරපු සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තමන් සේවය කරපු කාලය බලලා මේ රෝගීන් එක්ක ඉතාම සුපෝකභෝගී ලංකාවේ තියෙන හෝටල් බලලා ඒ හෝටල් වල තමන්ගේ පවුලේ අයත් එක්ක ගිහිල්ලා දවස් දෙකක් ඒ අයට නැවතිලා විනෝද වෙලා එන්නට අවස්ථාවක් ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා අපට දැනුම් දුන්නා යම් කිසි විදියක ඔවුන්ගේ තියෙන මානසික ආතතිය දුරලීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න කියලායි අතිගරු ජනාධිපතිතුමා අප වෙත උපදෙස් ලබා දුන්නේ පොහොර සැපයුම බෙදාහැරි මහා භාවිතය ආශ්‍රිතව ගොව ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් ලබා දෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටිනවා දීර්ඝ කාලයක සිට වගා කන්න ආරම්භයේදී පළාත් රැසක පොහොර ප්‍රශ්නය පැනනගින බවත් කෙටි මධ්‍යම හා දිගු කාලීන වශයෙන් ඊට පිළියම් සෙවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණීය කර සිටිනවා පොහොර සැපයුම් හා බෙදාහැරීම පිළිබඳව වත්මන් තත්ත්වය සොයා බැලීමට අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා එමෙන්ම කාබනික පොහොර භාවිතයට ගොවීන් යොමු වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා අතීතයේ මෙන්ම රටේ සෙසු පළාත්වල ගොවීන්ද කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් ඇතම් සෞඛ්‍ය ගැටළු වලින් නිදහස් වීමට හැකි වෙන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. කාබනික පොහොර නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනයට විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කාබනික පොහොර ඉක්මනින් භාවිත කළ හැකි වගා මොනවාද යන්න සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර කාබනික පොහොර යොදා ගනිමින් අස්වද්දා ඇති වගා පිම් අත්කරගෙන ඇති ප්‍රගතිය සොයා බැලීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා. කාබනික පොහොර භාවිතය දිරි ගැනීම පිණිස අස්වනු මිලදී ගැනීමේදී වැඩිමලක් නියම කිරීමටත් ඒ සඳහා සහන සැලසීමටත් මෙහිදී අවධානය යොමු වුණා.
තනිතනිව සටන් කිරීමෙන් අයිතිවාසිකම් දිනාගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදාහරණීය කර සිටිනවා. යද පෙරපරුවේ කලාකරුවන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්‍රයේ නියෝජනය කරන සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරපරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්ුණා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදු වෙති. දුෂ්කරතාවයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. වසංගත තත්ත්වය හමුවේ කැමරා, සංගීත, චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ආදී කලා ක්ෂේත්‍රයේ සියලු මංචවල කලා ශිල්පීන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී කලාකරුවන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ තනියම ඇවිල්ලා මගෙන් ඉල්ලන්න පාරවා මේවා කියලා කලාකාරයෝ ඇසෝෂියේෂන් එකක් හදාගෙන ඉන්න මේකට එයාලටත් හොඳයි අපිට කරදරයි අපි බලන්න ඕනේ එයාලගේ පැත්තෙන් නේ තනියම ඇවිල්ලා එක්කෙනෙක් ගම මන්ත්‍රීකරින් කාවට ගිහිල්ලා බැංකුවට කතා කරන්න ඕනේ හැම වෙලාවෙම මෙයාට ලෝන් එකක් දෙන්නේ අරයට ලෝන් එකක් දෙන්නේ මේක දැන් පිළිවෙලකට යනවනේ ඇසෝෂියේෂන් එකට ගෙන්නගෙන ඔයාලා යවන්න කිසිදු ඩීල් දේශපාලනයකට සමගි ජනබල වේගය නතු නොවන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද සමගි ජනබල වේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපි දිගු ගමනක් යන මොහොතක විවිධ කුමන්ත්‍රණකාරී කකුල් මාට්ටු වැඩපිළිවෙළල් නිසා සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන අකර්මණ්‍ය කරන්නට ඩීල් දේශපාලඥයෝ කණ්ඩායම කටයුතු කරා. හැම මොහොතකදීම උත්සාහ දරුවේ එක්සත් ජාතික පක්ෂයත් විවිධ සංධානත් සෙසු පක්ෂත් එකට එකතු වෙලා යන ගමනට එරෙහිවන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඒ ජයග්‍රාහී ගමනත් සමග අපි ඉදිරියේදී ජනතා අධිකරණයේ ඉදිරියට යන අපේ පක්ෂය ඍජු පක්ෂයක් නිකලල් පක්ෂයක් මේ බලවේගෙට තිබෙන්නේ එකම න්‍යාය පත්‍රයයි ඒ පොදු ජන සෞභාග්‍ය මාතෘභූමිය ශක්තිමත් කරවන මාතෘභූමිය සංවර්ධනය කරවන ඒ න්‍යාය පත්‍රයයි අප සතුව තිබෙන්නේ ඊයේ දවසෙත් සත්‍ය ජයග්‍රහණය කරා අද දවසෙත් සත්‍ය ජයග්‍රහණය කරන ප්‍රතිගාමී වෙන්නට එපා මේ රටේ නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාටත් මන්ත්‍රීතුමියන්ලාටත් අස්කරනොයි කියන තර්ජණයට යට වෙන්නේ නැතුව බය නැතුව සමගි ජන බලවේගයත් සමග එකතු වෙන්න කිසිම කෙනෙකුට සමගි ජන බලවේගයත් සමග අත්වල් බැඳගත්තයි කියලා අස්කරන්නට බෑ ජනතාවගේ බලයෙන් බලයට ඉන්න බැරි වෙච්ච නායකයෝ බැලුවා සමගි ජන බලවේගයේ ගමන නවත්තන්න අධිකරණයට ගියා ජන බලයෙන් ඉන්න බැරි ඇයට අපි වටා ජනතාව එක්කහු වෙනවා දැක්කම බැලුවා අධිකරණයේ පිහිට පැතුවා අපි ගෞරව කරනවා අධිකරණය අද කිස්වාදීනත්වයේ සාධාරණත්වයේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් ඒ අපිට විරුද්ධව නඩු පවරපු ජනතා බලයක් නැති නීතියෙන්වත් දිනන්නම් කියලා ඉපතු ආයට හොඳ උත්තරයක් දීලා තියෙනවා අපි ස්වාධීන අධිකරණයට අපේ ගෞරවය පිරිනමන අපි කියනවා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය මෙතන තියෙන්නේ දෙසි ප්‍රතිකාර පහසුකම් නොමැති වීම හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර තිබෙකෙවෙන හිඟුරුම්කට ජනතාව ගැලයි අද තෙවන ඇස third eye තෙවෙනි ඇස දෙවෙනි ඇස අප මේ වාර්තා කරන්නේ හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් මොහොනදී ඇති ගැටලුකාරී තත්වයන් පිළිබඳවයි. මම හිඟුරක්ගොඩ රජයාලේ ළඟ ඉන්නේ. මම මුලින් ඩයලයිස් කරේ පොළොන්නරුවේ. පස්සේ මේ හිඟුරක්ගොඩ තියෙන නිසා මම හිඟුරක්ගොඩ දැම්මා. අට ඉතාලම පහසෙ මේ හිඟුරක්ගොඩට එන එක. දැන් ආය නැවත මේ ඩයලයිස් නොකරන නිසා හිඟුරක්ගොඩ පොළොන්නරුවට දාලා දෙන එක හරිම අමාරුයි. යන්න එන්න ගමන් අපහසුකම් කියන්න බැරි තරම් අමාරුයි පොළොන්නරුවට යන්නේ ඒක වාදේ නිසා මේ උතුරු කාන්දුකරණය ක්‍රණය කරනවා නියමිත රෝහල මැදිරෝහලෙන් කරගන්න බැරි නිසා හිඟුරක්ගොඩ රෝහලට දැම්මා හිඟුරක්ගොඩ රෝහලත් මේ අක්‍රිය වෙලා තියෙන හින්දා මැෂින් නැවත මැදිරියට දැම්මා මැදිරිය දැම්මාට පස්සේ මැදිරියේ අපට හැමදාම මේ රාත්‍රියේ මේ
ප්‍රතිකාර ලබා ගැනීමට නිසි ලෙස නොහැකි වූ පුද්ගලින් සිව් දෙනෙකු පමණ මාස 4ක කාලයක් තුල ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රෝගීන් කවුරුත් අපේ පස්සේ අපේ හරහා විසඳන්න දැන් මේ බලධාරීන් ටික කියන්නේ බල අපේ පස්සේ විසඳන්න මොකද අපි ඇවිල්ලා අසර ලෙඩ් මේ ලෙඩ් වෙන කවුරුත් නෑ කතා කරන්නේ ඉතින් අපිට පුළුවන් තරම් අපේ දේ කරලා දෙනවනේ මේ ලෙඩ් බේරන කොයිලාද කියන්නේ ලෙඩුම ජීවිත මහිර ගත්තා නෑ ආවේ ඉතින් ඇවිල්ලා දැම්මේ අපි අමාරුකින් ඉන්නේ මොකද දින ගාන ආපුවන් පස්සේ වඩේ වතුර එකතුනම මතේ ඇවිදින්නත් කතා කර ගන්නත් අමාරුයි ඉතින් කුස්ම ගන්නත් බැරි වෙනවා ටිකක් මාන අර රටේ මෙහාට ඇවිදලා ගියොත් එහෙම හිතලා කෑ ගන්නවනේ කෑ ගැස්සෙනවා මේක දෙවල මේ පිළිබඳව හිඟුරක්ගොඩ රෝහල් කමිටුවෙන් සහ එහි සභාපතිවරියගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද නිසි ක්‍රියාමාර්ගයක් මේවන තුරුත් ගෙන නොමැති බවයි. වකුගඩු රෝගය කියලා කියන්නේ මේ පොළොන්නරුව ප්‍රදේශයට මාරාන්තික වෙච්ච රෝගයක්. මේ රෝගයට ගොදුරු වෙච්ච අය ජීවිතේ ඉන්නලා හඬා වැටෙන මිනිස්සු පිරිසක් තමයි ඉන්නේ. ඔවුන්ට පුදුර කාන්දු කරන්නේ තමයි අවසාන වශයෙන් කියන ප්‍රතිකාරය. නමුත් මේ රෝහලෙන් දැන් ඒ දේ රෝගීන්ට සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය හැම බලධාරියෙකුටම මේ පිළිබඳව ඉල්ලීම් කළා. ඒ වෙනතෙක් එම රුධිර කාන්ද ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වුණේ නැහැ. අප මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් දිනයක් අයද සිටින මේ අහිංසක රෝගීන්ට ජීවත් වීමේ වරම ලබා දීමට ඔවුන් මුහුණ දෙන අපහසුතාවයන් කඩිනමින් මගහැරවීමට කටයුතු කරන ලෙසයි. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මෙම හෙට උදැස්සන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.